ආයි අදාපී ව්‍යාපාරද්්‍යයන විසේ වැදගත්ම මාතෘකාවක්ට පිසෙන්නයි හදන්න. ඇයි වැදගච්චි යන්න මෙ මාතෘකාව ඔබගේ පාසලේ කාලපරිච්චේද හතලිස් පහක් මෙම මාතෘකාව සඳහා කරලා තියෙනවා. ඒකෙමම අපට පුළුවන් තේරුම් ගන්න මෙම මාතෘකාව කොතරම් දගද කියලා ඒ විතරක් නෙවී මේකේ වැදගට්කම මෙ මාතෘකායි වැදගට්කම ඔබලාට විතරක් නෙවී ඔබලාගේ ගෙදර ඉන්න අම් මට රැකියාව කරන තාත්ට විතරක් නෙවෙයි අපේ රටකරවන පාලකයන්ටත් ඉතාම වැදගත් එමනම් මොකක්ද මේ මාතෘකාව අපි කඩේ ගියත් අපට කියනවා හරියට මේ කඩේ පියාත්මක වෙන්න හරිම අක්ට්‍රමිකයි කියල ගෙදරගත් කියනවා අම්මා තාත්තට කියනවා වා වෙලාවට ගෙදරෙන්නේ නෑ කියලා අපි බස්සේ කියනකොට වුණත් කිසිම කළමනා කරනයක් නෑ කියලා කියනවා එම් මොකත් අද මාතෘකාව කළමනාරනය කළමනා කරණය කියන්නේ මොකත් කළමනා කරණය කර කිව්වාම අන්ස කීපයක් තියෙනවා එකක් තමයි ව්‍යාපාර කල්මනා කරණය. තවමනවද තියෙන අංස ැ කළමනා කරන විධ බෙදීම් තියෙනවා. අපි දන්නවා දැන් කාලය ගැන කතා කරද්දි කාලය විනාස කරනවා වෙලාවට එන්නේ නෑ කියල කියන නම් එතන තියෙන්නේ කාලකළමනා කරනය ගැන කතා කිරීමක්. ඒ විතරන්න වී දැන් අද වර්තමාන යියුණුවට පත්වලා තියෙනවා අප හැඟීම් කළමනා කරණය කිරීම දක්වා ඔවාට හරිට තරහයන ඕනේ කියල කියන්නේ මොකක්ද අපේ හැගීම් අපට කළමනා කරණය කරගන්න විදික් නෑ කියන එක එහෙනම් ව්‍යාපාර කළමනා කරන ඉඳලා හැඟීම් කළමනා කිරීම දක්වා අද කළමනා කරනය දියුණු වෙලා තියෙනවා ඒ තරං අන්ස තියනවා මානෝ සම්පත් කලමනා කරනය තියෙනවා නිස්්පාධන කළමනා කරනය තියෙනවා මූල්‍ය කළමනා කරණය තියවා කාලලමනා කරනය තියෙනවා සැපයි උන්දාම කළමනා කරණය තියෙනවා මේ වගේ විවිද්ධ අන්සෝලට ගලාගෙන යන මාතෘකාවක් තමයි කළමනා කරණය කියලා කියන්නේ. නමුත් අපේ අරමුණ මේ සියලුමාන්ස ගැන අදහසක් ගන්න එක නෙවි. මේක මූලිකම බිඳීම තමයි ව්‍යාපාර කළමනාරන. ව්‍යාපාර කළමනාර මූලිකාංග දැනගන්න නැතුව අපට මේ කිසිම කළමනා කරන ගැන අදහක් ගන්න බෑ. ඒක නිසා අපි උත්සාහ කරමු මේ කාලය තුළ කළමනා කරන මූලික අංග හඳුනාගන්න. එහෙම නැත්තං කළමනා කරණය කියන්නේෙ මොකක්ද. කළමනා කරනයේ දී හඳුනාගතයුතු මූලික සංකල්ප මොනොවද. කළමනා කරන ක්‍රියාවලි කියන මොක්ද. කළමනා කරන ක්‍රියාවලියයේතින කාරයම් මොනවත. කියන මූලික අදහස අපි ලබාගත්තම විශ්‍යසේත්‍රයේ. ය අන්සුමාත්‍රයක් දැන ගන්න අපි ඒකට සක්‍රීියය දායක වෙමු අපි මුලින්ම විමසා බලමු මොකදද මේ කලමනා කරණය කල කියන්න කළමනා කරනය කියන මොකක්ද මේක විශාල කාලයයක් තිස්ේ ද ියුණුුවවෙච්චේක් ඒ කියන්නේ කලමනා කරනේ පියා Fටේල කියල තම අප හඳුන්නන්නේ එයා විද්‍යාත්ම කල්මනා කරණය කියන පොත ලෝකයට දායාද කිරීමත් එක්ක තමයි මේ කළමනා කරණය කියන සංකල්පය ගැන ලෝකය උනන්දු වෙන්නේ ඊට පෙර කල්මනා කරණයක් නැති කියෙනක නෙවේඒකින් අදහස් කරන්නේ එතවට මොකක්ද කල්මනාකරණය කියලා කියන්නේ බලන් අදහසක් කියන නිවරදිදේ කිරීම කළමනාකරණය කියලා කිය ඒවගේම මිනිසුන් උපාසිීලියෝ මෙහෙවීම කළමනා කරණය කියලා කියනවා ඒ වගේම කලට වේලාවට කළ යුතු දැ මනාවටු කිරීමත් කළමනා කරනෙම තමයි එතොට වගේ විවිධ අදහස් තියනවා කළමනා කරණයට මේ අදහස්සාවෙ කොහෙෙන්ද මේ අදහස්සාාවේ එක එක පුද්ජලයෝ එක එක සංවිධාන කළමනා කරනය නිර්ුවචනය කළ තියෙනවා ඒ අනුව තමයි අපි මේ කළමනා කරය හඳු ගෙන තියන්නේ අපි බලමු එහෙම නිවචන කීප. නාරන සම්බන්ධ නිර්වචන සලකත්්දී එක නිර්චනයක් තියෙනවා මේ දාව කියන පුද්ගලයක් කියලා තියනවා එයා කියනවා හළමනා කරනය කියන්නේ මිනිසුම් උපායේසි ලීව මෙ හයවීම කියලා එක එයා අර්ගෙනම තියෙන අප ලේසි හඳුරගන්න මනෙච් මන්් කියනකෙන් තමයි එයායි නිර්වචනය බිහි කරලා තියෙන්නේ මැනෙච් කියනවා මිනිසුම් හැසිරවීමට ඊට පස්සේ මෙන් කියනවා මිනිස්සු ල කියන මත එයා මේ නිර්වචනය ගොඩන කලා තියෙනවා ැදවෙල පුතාලට විභහගේදී. අළමනා කරනය සම්බන්ධ නිර්චනයක් ඉදිරි පචරණ කියල කිව්ව මේ ධාවර කියපු නිර්වච්චනය පහසුවේ මතක තියාගන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න අපි බලමු තවත් නිර්වච්චනයයක්. මේරි පාක ඇ අයි කියලා තියනවා අන්නය සමඟ වැඩ කිරීම සහ අන්නයි මාර්ගිෙන් වැඩ කරවා ගැනීමේ කලාව කල්මනා කර මොකද කල්මනා කරනය කියන්නේ අන්න අය සමඟ වැඩ කිරීම සහ අන්න මාර්ගෙන් වැඩ කරවා යැනීම අපි දන්නවා සමහර අය කැමතින අන්න අය සමඟ වැඩ කරන්න අපි පුරුදුවෙලායින්නේ කරවා ගන්න විතරයි එහෙමනම් කල්මනා කරණේ අයිති වෙන්නේ කිරීම සහ කරවා ගැනීම කිය දෙකම ග කියල මේ නිර්වචනය අපට ඉතාම හැදිලිවරවා අපි බලමු තවත් නිර්වචනය ආයතනය ප්‍රකාශතරමුණු ඉටතු කරගැනීම සඳහා එම ආයතනයේ ඇති මානවහා අනෙකුත් සම්පත් සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙවීම හා පාලනය කියන කාරයන්න තුළත් ක්‍රියාවලිය කළමනාකරණය කියලා කවුද කියන්නේ ස්ටෝනන් ප්‍රීනැන් ගිල්බට් කියන පුද්ලයන් තුන් දෙ අයකතු වෙලා එහම නිවචන ගොඩනගලති යනොමකද ආතනය ප්‍රකාශතරමුණු ඉටු කරගැනීම සඳහා එම ආතනයේ ඇති මානවහා අනෙකු සම්පත් සැල්සුම් කිරීම සංවිධානය කිරීම මෙහෙවීම සහපාලනය කියන කාරයන් හතරේ එකතුවක් පළමනාකරණය කියලත් එතුම කියනෝ එතුමලා ීක්නම කද ගන්නේ කලමනාකරනය ගැන. එතුමගේ න වෙනස්වමීින් පවත්නා පරිසරයක් තුළ වෙනස්වමින් පවතිනා පරිසරයක් තුළ සීමිත සම්පත් කාරයයක්ෂම ලෙස යොදා ගනිමින්. ද සීමිත සම්පත් කාර්යක්ෂම ලෙස ොදා ගනිමින් සපලදායවා ආතනික පරමාර්ත ලඟා කර ගැනීම සඳහා. අන්නය ලවා කාරයන් කරවා ගැනීමත් අන්නය සමකාරයන් කිරීමත් කළමනාකරනණය කියල අපිට සෙල්ලා නිර්වචචනකිත් තේ කතන්දරේ අහු මකද. අන්නය සමඟ වැඩ කිරීම අන්න අයගේ වැඩ කරවා ගැනීමත් කලමනා කරනය කියලා එන්නම් මෙම නිර්වචන කොඩ්ඩක් එහාට ගිහිල්ල තියනවා එතකොටහළමනා කරනය සම්බන්ධ විධ නිර්වචනලින් තමයි අපි සෙල්ල කලමනා කරනය හඳු ගත්තේ ම කද හඳුන ගත්ත කලමනා කරනන්නේ කොහොම දහඳුන ගත්ති නිවරදිදේ ඉවරදිව කිරීම කළයුතු දෑ මනාව කලටවෙලාවට කිරීම කළමනා කරනය කලා කිව්වා එහෙමනැත්නම් සැලසුම් කරන සංවිධාන කරනය මෙහ වී හා පාලනය. කිය කාරයන් හතර එකතු අක්තමයි කළමනා කරනය කියලා කියන්නේ. මම හිතනි මූලික අදහසක් එ නැති කළමනා කරණය කියන්නේ මොකක්ද කියා. අපි බලමු ඊළඟට මේ කළමනා කරණයට සම්බන්ධ මූලික සංකල්ප ැ කළමනා කරණය අපි ගැන ගන්න වනම්. අනිවාරෙන්ම මේ සංකල්ප ගැන? යම් අදහසක් අපි හිටේ තියෙන් ටො එහෙම නැතිව අපි කල්මනා කරණය ගැනගන්න ගියොත් ඒක අඳුරේ අතපත ගෑමක් පෙන් පුළුවන්. බොහෝ අය කළමනාකරණය ගැන කතා කරාට කළමනා කරණය ගැන ලොකුවට වැඩ කරාට මේ මූලික සංකල්ප ගැන අදහසක් නෑ. ඒක නිසා කළමනා කරණය කිරීමට ගියත් එතන කළමනා කරනයක් ඇතිවන්නේ නෑ මොනොදම මූලික සංකල්ප. කල්මනා කරනේ ප්‍රධාන සංකල්ප ආයතනය අපි දන්නවා ආතනය කියනන්නේ මොකද කියලා ොට ඒ පැහැදිල්ලන අදහසත් තියන්න නවා ඊළඟට මොකදද සංවිධානය ආතනය කියන්නේ මොකද සංවිධානය කියනන්නේ මොකක් මේ ගැන නිවර්ධය අවබෝධයක් අපට තියෙන්ට. දෂ්ට දෘෂ්ටිය දැක්ම දූර දර්ශනය කියලගෙන නොකට නම් දෂ්ටියක් කියන්නේ මොකත් දැක්මක් කියන්නේ මොකදද කියලාේ මූලිකව අන්ු ගණඩෝ පස අරමුණු යු. පරමාර්තියනු. සම්පච්්‍යයන මොනොදග ලපි අඳුන ගණ්ඩෝරු. ස සපල දායකත්වය ආරයක්ෂමතාව ඒ විත රක් නෙවෙයි තවතියනවා. ප්‍රතිපත්ති තිය ප්‍රතිපත්තියක් කියන්නේ මොකද. කියා මාර්ග කියන්නේ මනවද. නීතිරීති කියන්නේ මොනොවද. උපාය මාර්ග කියන්නේ මොනොවද. ව්‍යාපෘති කියන්නේ එ කළමනා කරන ක්‍රියාව ලිය කියන්නේ මොකත් කියනවේ මූලික සංකල්පටික අපි පැහැදිලිව නිවැරදිව අඳුරගෙන තියෙන්ඩ හෝන අපි මේ උත්සාහ කරන්නේ එම සංකල්ප අඳුනාගන්න අපි බලමු ආයතනයක් කියන්නේ මොකක්ද කිය ආයතනයක් සංවිධානයක් මේ දෙකම සමාන මට්ටම ය දෙයක් ආයතනයක්ැ මො ආයතනයක් කියන්නේ කිසියන් අරමුණක් ඉටු කරගන්න බාණ්ඩයක් සේවයක් තොරතුරක් නිෂ්පාධනය කරන ඕෑම තැන ඒ කිය අපි ගෙන ආයතනයක් කියලා. එත මේකත් සංජානය කියලා අපි ආයතනෝට හඳු ආයතනතම ගෙනන සංවිධානය කියට. නැමුත් මේකෙත් යම් වෙන සක්තියන මොකදද වෙන්නසු. ආයතනය කිවවා මිශාලිකක්. වෙන්න පුළුවන්ම් සංවිධානය කිව්වම සම්පත් ආයතෙන්ට වඩා අඩු වෙන්න පුළුව නිශ්චිත ස්ථානයක් ගැන කියන්න බැරිවෙන්න පුළුවන් සංවිධානය කිව්වා නිශ්චිත ස්ථානයක් ගැන කියන්න පැරිවෙන්න පුළුව සංවිධානය කිවන්න මුත් ආයතරයක් කිවොත් නිවරධම ස්ථානයක් තියෙන දැන් අපි ආයතනයක් ගැනටයි මෙති කතා කරන්න සංවිධානය කියන වචනය යෙදුනක් අපි සලකන්න මේක යතනගෙන් තමයි කතා කරන්න කිය. පොඩි අදහසක් හිතේ තියගන්න ආයතනය කියන්නේ සංවිධානයට වඩ බොහෝ විට සම්පත්තොලින් වැඩිකක් වන්න පුළුවන්. ඒ වගේ නිශ්චිත ස්ථානයක් තියන පුළුවන් ආයතනයකට නිශ්චිත නමක් තියන පුළුවන් පුද්ගලයෝඉන්න පුළුවන් සංවිධානයකත් තියනවා තීට වඩා පොඩ්ඩක් වෙනස්වෙන් පුළුවන් මොකද සම්පත් අඩුවන්න පුළුවන් ආයතනයකට. ඉට වඩා පටුවන්න පුළුවන්. ොකද මේ දෂ්ටිය කියන්න දෘෂ්ටිය කියන්නේ මොකද නැත්තම් දැක්ම කියන්නේ මොකද දූර දර්ශනය කියන්නේ මොකක්ද අපි කාටක් තියෙන් දෝනවාට විෂන් එකන්නෑ කියන්න නත් එම පිහැමිති සම්පාච්චි කරනු දැක්මක් නෑ ඒක තවයි මේ කොටොම් ප්‍රස් අපි කාටත් දැක්මක් තියනවා අපි බෞද්ධය වනම් අපේ දැක්මකද අපි එහෙනම් අන්තිම නිවං යන් ෝරනනි බෞද්ධයන්ගේ දැක් නිවන් දැකීම ඒකයන්නේ මේක සිහිනයක් ඉතාම දුර ඇතදී අපි අත්පත් කරගන්නේ මොනවද අපි කාටත් දැක්මක් තියෙන්න්න ඕ මේ දුවලට උතාලටක් දැක්මක් තියෙන්ට ඕ දැක්මක් නැට්ටම් කිසි දෙයක් කරන්න බෑ අපි අනාගතයේදී කවුරු වෙනවද අපි කොතෙන්ටද පත්වෙන් ඒ වගේ මෙහෙෙනම් ආයතනකටත් දැක්මක් තියෙන දැක් අපි ඈත අනාගත දිනයකදී මූ්‍ය ශේෂත්‍රයේ ලොකුම ආයතනය බවට පත්වෙනු මෙහෙම කියන්න පුළුවන් මූල කටයුතු කරන්න ආයතනයට ජාතියේ මහා පහන්ටැමකත් ලංකා බැංකු එයාලයි දැක්ම ඒ යංකිසි දිනකදී ශ්‍රී ලංකා. සියලුම පුරවැැසියන්ට පහන් එැබක් කෙන තමයි ලංකා බැංකී දැක් එහෙම නම් මේක අද හෙට කරනගන්නෙමි ඇත අනාගතයේද සාක්සාාච් කරගන්න බලාපොරොත් විරදිී ඒ වගේ අපි කාටත් දැක්මක් තියෙන්ට අපේ රටටත් දැක්මක් තියෙන්ද දෙප පැහැදිලම කියන්න පුළුවන් මේ වෙලා අපේ දැක්මක් තියෙන අපේ රටට ආසියාාව ආස්චර්බව් පත්වී ඒක එම් අපේ රටේ දැක්ම බවට මේ වෙලා පත් වෙලා තියෙන. එනම් ආයතනකත් දැක්මක් තියනවා ඒක කියනීම කද අනාගතදින කදී ආයතනය කොතෙන්ට දෙ යන්න කියලා මනසිං කරන අර්ථකථනය මේක කවද කරන්න ව්‍යාපාරය වෙනුවෙන් කරන්න අයිතිකරු අයිතිකරු තමයි මේ හීන දකින් කල්මනාකරු නෙම අයිතිකරු හිීනය දකිනවා ම අනාගතය දිනය එක දදිී මෙම අහිතනය මෙතන්ට ගේනවා ඒක තමයිතකොට අප කියන්නේ දැක්ම කියලා ඊට පස් අපි බලමු නිිස්්ටාව් කියන්නේ මොකක්ද කිය නිස්ට් අපිව දැක්න දූරදර්ශනය දෘෂ්ටිය කියලා විෂන් එකට කියනවා කියත එනම් එක මිෂන්ක් නිටාව කියන්නේ මිෂක් මෙහෝර ප්‍රකාශනේ තන්න දවාල ඉස්කෝලි විෂණ එකත් යන මිෂණ එකත් තියන සමහර විට ලොකු තාපයපුරා එහෙම ලකුණු කල් ඇති ලියලා ඇති එහෙම න එ විෂ එකක් නැතුව මිෂණ එකත් තිය දැ නිස්්ටාව ගැනීම කදතෝට අර අපි ඉස්සෙල්ල කියියපු දැක්ම ඉතාම දීර්ගලෙස ඉගලි කියන්න ඒ එක පහැදිලි කරන ප්‍රකාශය තමයි නිෂ්ටාව කිය. අප සමහරට විශෂණයින් බලාගන්න බෑ මේ වි්‍යපාරාතය මකරදෙක්ු මේකර ිසාප්පුවද න එහම නැතන් සිටිලර බඩු කඩයත් කියලා අපට බෑ විෂණ එකින් දැනගන්න. නමුත් මිෂන් එක නැත්ත නිෂ්ටාව තුළින් අපට දැනගන්න පුළුවන් මෙම ආතනය මොකක්ද මෙම ආතනය ගන දෙනුකරු අවුත් මෙම ආතනය ගමන්මාර්ග කුමක්ද කියන දැනගන්න පුළුවන් මකද නිිෂ්ටාව. නි්ටාව ගන්න මොකද දැක්ම තවදුරටත් පැහැදිලි කරන ප්‍රකාශේ නැත්තම් දැක්ම සාක්ෂාත් කරගන්න කරුණු ලබන ක්‍රියාවක් ඇතුළත් ප්‍රකාශේ දැක්මින් මොකදද අපට දැනන්නේ මේක ගම්දිනකරු කවුතු මේකේ ව්‍යාපාර කටයුතු මොනවද මේකේ කවරු කවුරුද ඉන්නේ වගේ පශ්නෝලට උත්තර ලැබෙන මොකින්ද නිස්ට. මොකක් නිසාද මේ ව්‍යාපාරි තියෙන් එහෙමන අපි බලන්න ඕන මොකක් නිස්ටාව නිස්්ටාවපි පැහැදිලිිය තියෙන් දඕන අපි දන්නවා විෂණ කන්න ඇතු මිෂණ ගන්නය සමහරකටයට මිෂන් තියනු විෂණ ඇතුව නමුත් එහෙම තියන බෑ මොකද හේතුව. ඩැක්මයින් තොරව මෙහහිව ප්‍රකාශයක් හදන්න බෑ. එහෙනම් මෙහිවර ප්‍රකාශයකින් තොර අරමුණු තියනක් බෑ අරමෝති යන්නක් බෑ මොනෝද මේ අරමුණු කියන්න කිසිම් ව්‍යාපාරායතනයක් දි්ගු කාලයේදී යන්නේ වර්සයකද දෙහෙක දිනෙවී අඩුමුවසෙන් වර්ස දායකට එහා ඉතුකරගන්න බලාපොරොත්තුව වන දේවල් වලට අපි කියනවා අරමුණු කිය. අරුණ නැත්තම් මේකද අපි කරනවා නිෂ්ටාව අවදුරටත් පුරුල් ලෙස් විස්තර කරන නිස්ටාව කොටස් වලට බෙදනවා නිස්ටාව කොටස් වලට බෙදලා මෙන්න මේ තමයි අපි ඉටුකරගන්නේ කියලා කියනවා. අපි ඒවට කියනවා මනවද. අරමුණු අරමුණු තොට අරමුණු කියන්නේ ගුණාත්මක ප්‍රකාශනය ඇයිඒ එහෙම කියන්නේ මේක ප්‍රමාණාත්මක එකක් නෙවී දැ අපි කියනවා අවුරුදු දහයකින් අපි වෙළඳ පොලො කොටස වර්ධනය කන්න. අපේ ව්‍යපාරාහිතනය යිIT පඩාවට අපි සමාධ සච්චාරයක් කරනවා බාණ්ඩෝල ගුණත්ය වැඩි කරනවා පොවගේ ප්‍රකාශකරු අප ඒ එක මනන්න බෑ එන මනින්න බැරිනම් වසර ගන්නනාවක් එක දිීව යනවනම් අපි ඒව කියනවා අරමුණු කියලා ත අරමුණු ව්‍යපාය කර කීපයක් තියෙන පුළු අරමුණු කීපයක් ඉටනාම නිෂ්ට ස්ට වෙනවා නිස්්ාව සාක්ෂාත් කරගත්තම අපේ දැක්ම සාක්ෂත් වෙනවා මේවා එකනෙකට සම්බන්ධය කිසිම විටක අරමුණතින බෑ නිෂ්ටාවකින් තොරව නිෂ්ටාව තියන බෑ දැක්මකින් තොරෝ පරමාර්ත ට පරමාර්තම කත් මේ පරමාර්ථ කියන්න පරමාර්ථ කියන්නේ කෙට්ි කාලයක එම ැත්තම් අවුරුද්කට වඩා අඩු කාලයකදී ව්‍යාපාරය අප පත් කරගන්න යම් යම් ඉලක්කය යම් යම් දේවල් මේක අරමුණු වගේෙයි ප්‍රමාණත්මකයි අනිවාරෙන්ම ගණනය කරන්න පුළුවන් හෙටිකාලී නයි ප්‍රමාණත්මකයි අපි කියනවාවාර්ෂය තුළදී සීයට දහයකින් ලාබේ වැඩි කිරීම නැත්තම් ඉදිරි වාර්ශය තුළදී කිය සි පහක් මුදල් වන්සේ පාලනන්සේට මාරු කිරීම නැත්තං නිෂ්පාදන ක සීක සිට එක සිය දහයි දක්වා වැඩි කිීම. එට එක හරයට පැහැදිලි. මනින් පුළුව කෙති කාලී නෑ. අප එට ගනමකද පර මාර්ථ කියලා. පරමාර්ථ පලමාර්තයක තිබියුතු ගුණනාාංග පරමාර්තහර ඉස්මාට්ෙන්න්න ඕන කියල. කතාවත්ය පරමාර්ත ස්මාර්ට්ෙන්න්න ඕන. අපි කවරුත් ඉස්මාර්් හොඳයි අප පැදිලිතරට නිර්වචණය කරගන්න පුළුවන්. මේ ස්මාට් කෙනක මොකද කියන්න. ඒක මුලාාකුරටික අරගෙන එසකෙන් අප ඉස්පස්පික් කියල කියන නිශ්චිත බව. ඊට පස්සේ මෙසරබල් මැනිය හැකි බව ඇචීවබල් ලංඟා කරගතහැකි ව ්‍රියලිස්්ටික් අර්ථවත් බව හා අයිම් බවන්්ඩ කාලයක් තියෙන්න්න ඕන ඒැන පරමාර්ථයක තියෙන්න්න ඕන ගුණාංග. අපි කියනවා ලබන වසරයේ දී. ඇත ලබන මුදල් වර්සය නිමවීමට පෙර සීට දහයකින් ලාබේ වර්ධනය කරගත යුතුයි. එහෙමුත් මේ ඔක්කොම තියෙනවා. බලන්න නිශ්චිතයින නි්චිතයි. ලාබය කිය නිශ්චිතයි. ඒවගේම මනින්න පුළුවන්. සර දාහයකින් ඒ මාන නව ඉට පසේ ලංඟා කරගත හැකි බව ඇචීවබල්ැ සීර දහය ලංඟා කරගන්න පුළුවන් එකක් වෙන්න ඕෝ ගේසර සීයට එකනන් තිබුණ මෙසර සීර දහය බෑන් එහෙම නම් අනිවාරෙන් සීර දෙක් විතර දාගන්ඩව එක ඒ කියන්ටසේ අර්ථවත්වීම සීර දහය ලබා ගැනීම එක යතාවක් වෙන්න පුළුව ඒ වගේ කාලයයක් දක්වල ති මොන ලබන ද්ද දල් ර්සී ර වෙනට ල්ල මේක අත්්‍රත් කර ගන් අරමුණුව එහෙම දක්වන්න අමාර් අරමුණ එහෙම දක්වන්න අමාර් හරි අපි වෙනස් සංකල්පයකටය ආදුර ප්‍රශ්නයක් තියෙනවගේ අහු සේ තොකට අරමුණ හා පරමාට්ට අතර පාතින වෙනස්කමුණද ඕ අපි දැන් කියලම තියෙනවවන් හිතන්නේ ඔකට දුවට යම් කිසි උත්තරයට වල් ලැබිලා තියෙනවා නමුත් තවත් පැහැදිලි කිරීමක් කරගන්න ඕන වගේ පෙන්න්නේ අපි කිව අරමුණු කියන්නේ දිගු කාලි නැ කියලා එතට පරමාර්ථය කෙට්ටිකාලී නයි එකැන වර්සයකට වඩා අඩුකාලයකට තමයි පරමාර්ථ ගැන අපි කතා කරන්න එහෙනම් ඊට වඩා වැඩි කාලයකට එන්නේ පරමුණ ඒවගේම අරමුණු ගුණාත්මකයි ගැන මනින්න අමාරි ගුණාත්මක සංකල්පයක් නමුත් පරමාර්ථ කියන්නේ ප්‍රමාණාත්මක සංකල්පයක් ඒවගේම පරමාර්්‍ය කීපයක් එක තුනාට පස්ස තමයි අරමුණක් ඉටුකරගන්න පුළුව. අපි හිතුත් බාණ්ඩක ගුණත්වය වැඩි කරන්න කියලා එක පරමාර්ත්‍යයක්ත් යන්න පුළුවන් හොඳ තත්ත්ව අමුද්‍රව්ගේෙන් ඕෝන. තව පරමාත්‍යයක්ත් ඉන්න පුුවන් හොඳට මේ තත්ත්ව පාලනය කරන්න ඕන. හොඳ යන්ත්‍ර සූත්‍රගේන් ඩෝන එතකටඒ කාාණා තුනක් හොඳ යන්ත්‍ර සූත්‍ර ගයක පරමාත්‍ය මේය අවුරදී හොඳ අමුද්‍රෝව යෝදා ගැනීම මේ අවරුද්ධි පරමාර්තය එතකොට හොඳ මිනිස්සු පුර්දු කරන්න ඕන මිනිස්සු හොඳට ට්‍රේන් කරන්න වට. එතකොට එ තුන එක තුනාට පස්සේ මොකද හොඳ ගුණත්නය යුතු ාන්ඩියයක් ලබෙන පුළුවන්. එකන පරමාර්ථ කීපයක් එකතුවීමෙන් අරමුණක් බිහිවෙන්න පුළුවන්. තොට දුවර මංහිතන පැදිලියි ඇති අර්මුණ කියන දිගු ගයින සංකල්පය පරමාර්ත ගන කෙටිකාලන සංකල්පයක් අරමුණු කියන ඉතා පුළුවල්. පරමාතකයන්න ඉතාම පටු. පරමාර්ත කීපයක් හිට වුණට පස්සේ අරමුණක් කිටුවෙන් පුරුවන්. එක එක අන්ස වලට පරමාත තියන්න පුළුවන් නමුත් මුල ව්‍යාපාරයටම අරමුණ තියන පුළු. හරි. අපි බලමු කළමනාකරණය කරන කිරීම දිපට හම්බේ න සම්පච්චයල. ව්‍යාපාර සම්පත්. මොනද සම්පච්චි යන්නේ සම්පත් සම්පච්ච යන්නේ ල කල්මනාකන කියාාවල දී එදුමක් ලෙස යොදාගන්න ඕනෑම දෙයක්. ව්‍යාපාර සම්පත් ලෙස සැලක්ක ඇයි මේවා සම්පත් වෙන්නේ අසීමිතුූමනාවහම්ේ සාපේක්ෂෝ සැපීම සීමාවන බැවිනි. එ සම්පත් ය යෙදුමක් ලෙසෝ ඕනෑම දෙයක් යොදාගන්න පුළුවන් ආයෝජනශක්තියල ලබා දෙ නොන අප ොටග ෙන සම්පත් කියලා. එතට මොකද මේ සම්පත් වෙන්නේ වූමනාවට සාපේක්ෂව මෙවා හිගැයි අවශ්‍ය තරන් අපට නැහැ. වශ්චතරම් මේ දේවල් තියෙනවාන අපි ඒව සම්පත් කියන්නේ නැහැ එතුවට මේ සම්පතුත් විවිධ විදිහයට වර්ග කරන්නවා හල එක වර්ගී කරනයක් තියෙනවා මානෝ සම්පත් මුදල් දව්ේ අන්ත්‍රහා තාක්ෂණය මේකට කියන මොකක් ද එම පහ කියලාගෙන් මොකදේ ඉංග්‍රීසිගේ වච්චනෝල එම්ම කර තමයි මුලටයදන්න මෙන් මානි මැටීියල්ස් මන් හාමතර්ස් කියලා කියන මක් දෙතට එ පහ මේක මන් දැක්කා තවත් දුලට ව්‍යාප්තු වෙලා තියෙනවා එම හාය තියනවා ඕකටක වෙලා තිනවා මිනිටස් ැ මිනික්්ර් ධාපවක එකක් දාලා තියනවා ඊට පස්සේ තාව එකතු වෙලා තියනවා මකට් කියරගත් සම්පතක්ව දියට තකොට එම් හත වෙනවා ඉට පස්ස එම අටකුත් මන් දැක්ක මාකට් සයා ගැන පිල්ලඳ පොල කොටස කියට එඒ අට කියල අහන්න පුුවන් දවාලගින් සම්පත්ස් සම්බන්ධය එ මට සංකල්පයමක තකොටඒ මටඇහුවත් එ මට එ පහයකොත් එ ප එ හයහුවොත් එහෙම කියන්න දැනගන්ඩට තව්වර්ගී කරනයක් තියෙනවා මානව සම්පත් බෞතික සම්පත් මූල සම්පත් මේ තොරතු වඩෝන තොරතුරු සම්පත් සහ කාලය කියලත් සම්පත් වර්ග කරලා තියෙනවා සම්පත් වර්ගී කරණයන්තමයි මම කියන්නේ තවත් වර්ගී කරණය තියනවා භූමියය ශ්‍රමය පාගධනය හා විවස්සායි ආර්ථික විද්‍යාව මහිටන කවරුත්යන ආර්ථික විද්‍යාාවි සම්පත් හඳුන්න්නේ භූමියය ශ්‍රමය ාගධනය හා විවසායකය දුොර කළමනා කරනය ද අපි සම්පත්වෝ තුංවිදිීටම අඳුන්නනවා එන් පහවිදිට අඳන්නනො ඉට පසේ මානෝ සම්පත් බෞතික සම්පත් කාලය ඒ වගේ එහෙමත් අඳුන්නනෝ තත් මේ වැදගත්ම සංකල්පයක් තමයි සපල දායිතාව මොකද මේ සපල දායිතාව කියලා කියන්න මේ කළමනාකරණය මූලික වසයෙන් අඳුන ගැනදී විශාල පිරිසකට ගැටලුවක් වෙන සංකල්පයයක්තමැම සපල ධයිතාව කිය ඒක නිසාක පැහැදිලියුම අඳු ගණ්ඩෝ පේක්ෂිතරමුණුව අපේක්ෂිතාකාරෙන් ඉටුකර ගැනීම සපොල ධහිතාව වේ නැතිනම් නිවරදිදේ කිරීමයි නිවරදිදේ කිරීමතමයි සපල ධහිතාාවේය. මොකද නිවරදිදය කියන්නේ. අපි හිතමු ආයතනයක යම්කිසි කියලා තියෙනවා ප්‍රැකයාකට බඳවගනිද්දී බඳවගන්න ඕන ක්‍රමයක් ගත් පතක දැ. කාසයට පට්කල් ඒ තියන සුදු සුකාම් යටති සම්මුක පරීක්ෂණයක් තිය නැතම් විභාවයක්ත්තියල් ඒ ලක්කුණුමට ගණ්ඩ ඕන කියලා එතකොට ඒක තමයි සපල ධයිතාව ගන්නේ කරන්න ඕනු විද්‍යිය ඉසල්ල කියලා තියෙන එහමන ඒක හොඳම ක්‍රමේ වඩ ඕන ඒ ඒක තමයි අපිගැ නිවරද්දේ කිරීම කියලා නිවරද්දේ කිරීම එහෙම නැත්තම් යුතු ආකාරය කලින් නිශ්චය කරලා තියෙනවා ඒ විදිටම කිරීම මේක බැහැරෝවෙලා වෙනත් එක්කෝ දේශපාලන බලපෑමකට එහෙම නැත්තං සමාගමක ඉන්න අයිතිකරුවෙක්ගේ ඥාති සම්බන්ධයකට යම් කිසි පුද්ගලය ගන්න වන එතන සපල ධයිතාව නෑ කියල තමයි අපට කියන්න වෙන්නේ ඒ සම්බන්ධයෙන්ම ඒ සමගම තියන එකත් තමයි ආරයක්ක්ෂමතාව. කිසියම් දෙයක් අපේක්ෂිතා ආකාරයෙන් කිරීමට සම්පත් නිසිපරිදි යොදා ගැනීමගින් පිරිවයා ොම කිරීම. එහෙම නැත්තම් නිවරදි දේ කිරීම ආර්යක්ෂමතාවය නිවරදිව කිරීමම කදද සපල දායිතාවේ නිවරදි දේ කිරීම කාර්යක්ෂමතාවේ නැත්තං කිසියම් දෙයක් ර අද්දි පිරිවය සහ කාලය අඩුවෙන් කිරීම තමයි කාර්රයක්ක්ෂ තාව කියලා කියන්නේ කිසියම් කටයුත්තක් කරද්දි මොනද පිරිව අඩුවෙන් කරන කාලය අඩුවෙන් කරන සමහට කාලය යාඩුවෙන් කරද්දි පිරිවැත් අඩුවෙන් කියන මේක නිසාපට කියන පුළුවන් පිරිව අඩුවෙන් කිසියම් කටයුත්තක් කිරීම කාරයක්ක්ෂම තාව කියලා කියන්න පුළුවන් නොකද කාලයක් ඒ ගොඩේම තියෙන නිසා පිරිවය ගොඩයම් තියෙනවාවනේ ශ්‍රම පිරිවැය පිරිවය තු ඒක නිසා අපිට කෙටියෙන් කියන්න පුළුවන් කිසියම් කටයුත්තක් කෙට්ටි කාලයකින් කිරීම කාරක්ෂමතාව කිය. නැත්තම් අඩු යෙදවුම් ප්‍රමාණයකින් වැඩි නිමවුමත් ලබාගන්න කරන උත්සාහයත් තමයි කාර්ක්ෂමතාව කියන්නේ. අප හිවට වැඩි ප්‍රමාණයක් නවන අපිෙන කාරක්ෂමතාව වැඩී කියල අපි හිවට ව අඩු ප්‍රමාණයක් නොන අපි ගන කාක්ෂතාව අඩ කිය. ඒ වටත් ඉතින් ස්චර ප්‍රමිති තියෙනවා. අපි කියන මිනිහෙකුට වැඩගරලා මේකෙන් නිස්පාධන කරන්න පුළුවන් බාන්ඩ එක සීයි කියලා පැකද. එහෙම තියද්දී බාන්ඩ අනුවක් නිස්පාදය කරනම් අපිගන කාරක්ෂතාව අඩයි කියලා. සයට වඩා වැඩියෙන් කරනවාම් අපිගෙන කාරක්ෂතාව වැඩී කියලා. එක සු විශේෂ තත්වම් පුළුවන් මෙන්න පුළුවන් සාමාන්‍යෙන් සීියයක් නිස්පානය කරන්න පුළුවන්නම් ඒක තමයි එතට අප කාරක්ෂතාව මන ඒක වෙන්නේ. පස බලමු කාරයක්ක්ෂමතාව හා සපලදාය සම්බන්ධය කටයුතු සිදුව හැකි ආකාර ආකාර හතරක් තියෙන. අපි කිව්වා නිවර්දිදේ නිවර්දි ආකාරයට කිරීම තමයි කළම නකරණය කියන්නේ. එතට නිවරදි දේ කිරීමකද සල ධයිතාවය නිවර්දි ආකාරයට කිරීමකද කාරයක්ක්ෂමතාවය කිව එනම් කාර්යක්ක්ෂමතාවයක් තියනවා සපල දායිතාවයක් තියනවා එහ . නිරදි නිරදි ආකාරයට කිරීම තමයි අපි එතින්දි කියන්නේ එමන් තව කරම තුනක් කිය අපට කරන්න අපි ජීවිතයේදත් මේ මේ විදියට වැඩ කරන වැඩ කරන හතර විදියත්තම ඇවැතියෙන නිවරදිදේ වැරදි ආකාරයට කිීම නිවරදිදේ වැරදි ආකාරයට කරන අපිට පුළුවන් මොකදද නිවරදිදේ අර සේවකෙක් මේ ආයතනයට ගැනීම කර්මේට් නමුත් වැරදි ආකාරයට කන්න නැදෑයගේ නැත්ත හිතවත එක්ගේ හරි උද්ජලය ගන්නවා එත ොමකක් නිවරදිදේ වැරදිආකාරයට කරනවා ඒවගේ වැරදිදේ නිවර්ධාකාරයට කරන්න පුළුව වැරදිදේ නිවර්ධ්‍යාකාරයට කරන්න පුළන් බාන ආහිතයට සෙවකි කොන්න නමුත් පත්තරයේ දාලා සම්මක පරීක්ෂණ තියල ගන්න පුළුවන් දිකට ආයතනයට නැ උත්මකක් දෙ කලා තියෙන ොට වැරදිදේ නිවරදි ආකාරයට කරල සප්ල ධහිතාවක් නෑනේද කරන්න ඕ නෑ කරන්න නැතිදීගත කරන්නේ කරන්නවා ඇම කරන්නේ කොහොමද අර ස්සල පිළිගත්තු ක්‍රමයට කරගෙන යනෝ. ඒදකම කදදතකොට නිරදි වැරදිදේ නිවරදි ආකාරයට කිරීම සමයි. ඊටමස් තවයිකත් තියනවා වැරදිදේ වැරදි ආකාරයට කිරීම සේෝක ගන්න ඕනත් නෑ අරු ක්‍රමය අනුගමනය කරන්නත් නෑ. එහම නංකත් අපි කරන්න වැරදිද වැරදි ආකාරයට කිරීමම් අපි ජීවිතෙ තෝ විදිර්තමයි කරන්න අපිමකක්ද කරන්න ඕොට නිරදිද නිවරදි ආකාරයට කරන්න ලට නිවරදිදේ වැරදි ආකාරයට කරන්න ඕනත් නෑ. වැරදිදේ නිවරදි ආකාරයට කරන්න ඕනත් නෑ වැරදිදේ වැරදි ආකාරයට කරන්න ඕනත් නැහැ හනම් අදව හිඳලා දූලා හිතේ තියාගන්න නිවරදිදේ නිවරදිය කරන්න. එහෙම කරත් කාරක්ෂමතාවත් හැකෙනවා. සධයිත රැකෙනවා. වසේ පලදායිතාව පත් දැන් කාරයක්ක්ෂමතාවය කිව්ව සපල දාහිතාව කිව්වා සංවිධානයක යෙද වූ හා නිමවුන් අතර පවතින ප්‍රමාණාත්මක සම්බන්ධතාව පලදායිතාව වේ. අඩු යෙදූම් ප්‍රමාණයකින් වැඩි නිමමුුම් ප්‍රමාණයෙන් ලබාගත හැකිනම් පළදාහිතාව විලබ දක්ව හැකි අතර. නිමවම්්‍රමාණය ලබා ගැනීමට වැඩ ෙදවම් පමාණයක් භාවිතා කරන්නේ නම් පළදායිතාව අඩුව කිය මොකද එතර පළධයිතාවය කියන්නේ කිසියම් කාල සීමාවක් තුළ ආයතන සතු යෙදවුම්හා නිමවුම් අතර පවතින සම්බන්ධතාව තමයි පළදාහිතාවය කියලා කියන්නේ මේක ප්‍රමාණාත්මක මනිුමක් මනින්න පුළුවන් දෙයක් එතකොට මේ අපි හිතනවා දැ යෙදවුම් ප්‍රමාණයක් ය දාගන්න යන් කිසි බා්ඩයක් හෝ සේවයක් නිච් පාදනයක රාම වැඩීවිීදමක් ඉහිල්ල තියෙනවා. ඒක වෙළඳ පොලේ විකුණන්න බැරිනම් ඒ ගිය පිරිවඇත්ත එක සල් කනකොට. අපට ලාභයක් ලබන්න බැරි නම්. ඒක පලජයිතාව අඩුයි කියලා. මොකද ඒකට මිවිධ හේතුති ය එන්න පුළුවන්. යන්ත සු්‍ර අඩ පනවෙන්න පුළුවන් බාලවර්ගේ අමුදවවි භාවිතා කරන්න පුළුවන් නොපුහුණු සේවකයෝ යොදාගන්න පුළුවන් ඔ වගේ නොයෙකුත් හේතුමත පලදායිතාවය අඩුවන්න පුළුවන්. මොකදද මේ කාරයක්ක්ෂමතාවයයි සපල ධයිතාවයි දුව ප්‍රශ්නයක්ත ස සප්‍රධයිතාවය හා පලදායිතාවය අතර තිෙන වෙනසමකක් ද ඕ සපල දාහිතාවය හා පලදායිතාවය අතර තියෙන වෙනස ඕ සපලධාහිතාවේ කියන්නේ නිමරදිදේ කිරීම. පලදාහිතාවේ කියන්නේ යෙදරුම් හා නිමෝුන් අත්‍ර පවතින සම්බන්ධය. දැ සපලධහිතාව අපි බලන්නේ නිස්්පාදන ක්‍රියාවල මත්තම් බාණ්ඩයක් හෝසේවයක් නිස්්පාදනය කරගෙන යද්දී තමයි අපි ක්‍රියාවල තමයි සපලදායිතාව මනෙන්නේ. නමුත් පළදාහිතාවේ මනන්නේ නිස්්පාදන ක්‍රියාවල අවසානුනාට පස්සේ. ඒ බාන්්ඩය හෝ සේවය සම්බන්ධයෙන් තමයි පළදායිතාවය මනින් අප නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධය පලදායිතාවේ මනින් නෑ ඇත්තටම ප්‍රධාන වෙනස තමයි මේ ගණනය කරන අවස්ථාව. සපලදායිතාවේ ගණණය කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියදී පළදායිතාවේ ගණණය කරන්නේ නිස්්පාදන ක්‍රියාවලිය පසුව ඒක තමයි ප්‍රධානම වෙනස් මහිතනි දුවට පැදිලි වෙන්නේ රක්ෂමතාව සපලදායිතාව හා පළදායිතාතර සම්බන්ධතාව අපිට මෙහිම විස්තර කරන පුළුවන් කොහමද විස්තර කරන්නේ පළදායිතාවේ සමානයි කාරයක්ක්ෂමතාව වැඩි කිරීම සපලදායිතාව එකන කාරයක්ක්ෂමතාවයක් වැඩි කරන්නව සපලදායිතාවෙන්. ඊට පස්ස තමයි පළදායිතාව න්නේ එක පත්තිකින් බැලුව ඔය පලදායිතාවේ කියන්නේ බාණ්ඩහා සේවා ප්‍රමාණය කාරක්ෂමතාවේ කියන්නේ නිවරදිදේ කිරීම් නිවරධය ආකාරයට කිරීම සපල ධහිතාවයගැන් නිවරදිදේ කිරීම. අප එක සංක්‍යයක් වසන් දාලා තියනවා ආරයක්ක්ෂමතාවය සයට හැත්තෑවයි සපල ධයිතාව සියට හැත්තෑවයි.ඒ දෙක වැඩිකාරම ලැබෙන උත්තරමකදියයට හතලිස් නමයයි ඒකෙන් ම කදපට තේරෙන්නේ කාරයක්ක්ෂමතාවය සීර් සීයක් වනත්ව රන්න සපල ධයිතාව විට අඩුණු. සපල ධහිතාව සීට සීියක් ුණනත්ව රන්න රක්ෂාවට ආරක්ෂතාව බිින්දුව වනො සපලදායිතාව බිදුවයි සදායිත පළදයිතාව බින්දුව වෙනු සප්‍රදායිතාව සීයට සීයක් වනත් සපලදායිතාවේ සීයට සයක් වනත් ආරක්ෂමතාවේ බින්ඳුව නම් අප පලදායිතාව ලැබෙන්නේ බින්දුවයි ඒකනි අපි කළමනාකරුවසෙන් හිතාගන්න ඕන මකක් ආරක්ෂිමතාවත් වැඩි කරගන්න ඕන සපල දායිතාවත් වැඩි කරගන්න ඕන ඒ දෙක වැඩි වුත් තමයි. පධයිතාවය වැඩි වෙන්නේ එතකොට මනා සම්බන්ධයක් තියෙනවා ආරක්ෂමතාවයයි සපල ධයිතාවයයි පළදාහිතාවයයි අතර ආරක්ෂමතාව වැඩිනම් පලධයිතාව වැඩී සපලධයිතාය වැඩි නම් පලධයිතාව වැඩි නමුත් එකක් හරි බිින්ුව වුණු අපන ලැබෙන පිළිතුරක් බින්දුවයි ඒකනි නිසා කළමනාකරයෙක වසෙන් මේ සියලු අන්සගර අවධානය යොමු කරන්න ඕන මකදදහන්ස ආරක්ෂමතාව ගැන සපලදායිතාවය ගැන පලදායිත හැබැයි අපට ඉබේම තේරෙනවා ආරයක්ක්ෂමතාවය ගැන්නයි සපලදාහිතාවය ගැනැයි සීරසීයක් තමන් අවධානය යොමුකරොත් ඉබේම පළදාහිතාවය සීර සය බෝඩ් අරිවර්තනය වෙන එක නිස්්පාධන ක්‍රියාවලි ඉතාම හොඳනම් නිමඋම ගැන අපට කතා කරන්න දෙයක් ෑ පළදාහිතාවඩ වන්න තව නිස්්පාදන ක්‍රියාවලි තිවුණු අඩුපාඩු නිසාන්නේේ හරි උනොද ප්‍රතිපත්ති කියන්නේ ආයතනයක ව්‍යපාර ආයතනයක පතිත්. ආතනයක ප්‍රතිපත්ති කියන්නේ ආතනය විසියෙන් ස්ථාපිත කරගත් අරමුණු හා පරමාර්ථ ලංඟා කර ගැනීම සඳහා අටයුතු කළ යුතු ආකාරය පෙන්වන දර්ශනය. ඒ කියන්නේ. අපි යම් කිසි දෙයක් කරද්දි. ඊට පෙර. මේක කරන්න ඕන කොහොමද කියලා හිතා ගන්න ඕන්. බන්න දලපුතාල දන්නවා ආයතනක තියෙන පුළුවන් සේවෝකය බඳවා ගැනීමේ ප්‍රතිපත්ති සමාරායතන අෞුදු තිහෙට වඩා වැඩි කට්ටි බඳෝ ගන්නේ ඒ කළමනාකරු තීන්දු කරලා තියෙන පුළුවන් අපි සේවකයම් බඳවා ගැනීමේදී වයිස් අවුදු තිහෙට වඩ අඩුවයි පමණ බන්ඳව ගන්න එක එදටඒ ප්‍රතිපත්තිය. දො අපි අපේ අන්ත්‍රගාරයන්ත සූත ශ්‍රයක කන කකොට අපි භාවිතා කරන්නේ සර්ලමාර්ග සේක්‍රමය එම කියන්න පුළල තොටේ ආයතනයක ප්‍රතිපත්තිය එහම ප්‍රතිපත්ති තියෙන් පුළුවන් එතකොට අන්න ව තමයි ප්‍රතිපත්ති කියන්න තොට ය කටයුතු කරන්නට පෙර තමන් කටයුතු කරගෙන යන්න පහසුවන්න ඇතිකර ගැනපු යම්යම් දේවල් තමයි ප්‍රතිපත්ති කියලා කිය. අපිටත් ඒම් ප්‍රතිපත්ති තියන් ෝ එහම නැත්තාේමටයුතු කරගෙන යන්න අමාර්ුවයන්න. ්‍රතිපත්තියක් නැත්තං වැඩ පිළි වෙලක් හදාගන්න බෑ අපි කාටත් ප්‍රතිපත්ති තියෙන්න්නඕන ප්‍රතිපත්ති නැතිවුණ එක එක වෙලාවට එකක සිද්ධිය වෙන වෙන විදිට වැඩ කරන්න එකම සිද්ධියදුණ විවිධායුලින් වැඩ කරන්නේ එම නං යන් සූතසය කරන්න ගියොත් එහමත් ඒත් වෙනස් වෙන පුළුවන් සේෝකය බඳවාගන්න ගාම අවුදු තිහට වැඩි කටියක් බඳෝ ගන්න පුළුවන් ඒවගේ ැටලු ඇතිවන්න පුළුව. ගැඩලු තිවෙනට අපි මුලද පතිපත්ති ස්ථාපිත කරගෙන ඉන්ඩෝ ක්‍රියාමාර් නිශ්චිතකාරයයක් ට කිරීමේදී අනුගමනය කිරීමට ස්ථාපිතකොට ඇති පියවරයන් සම්මුූහෙ දක්ුණ දර්සකෑ නැතිනම් ප්‍රතිපත්තිමගින් ස්ථාපිත කොට ඇතිදේ නිශ්චිතවෝ කළ යුතු ආකාරය මගින් විස්කර කරය කිසියම් දෙයක් කරන්න ඕන විදිී අනුපිළිවෙල අපි මුලද ැතන් සේවගේ බන්ඳව ගන්න නම් ඒ බඳවගන්න ඕන කොහොම. යන්ත සූත්‍රයා්‍යයට මිලදීගන්න ඕනම් මිල දීගන්න ඕන කොහොමද. වෙන්දේශී ටෙන්ඩර් කරනවද ආට හරි කොටේෂන් කැදෝනවද මිල ගනන් කැඳවන ද කහුද කැඳවන්නේ. අන්නේ වගේ මුලදී ඇති කරගන්න ඕන යම් කිසිද කරන්නේ කසේද යම් දෙයක් කරන්නේ කසේද කියලා ව්‍යාපාරයේ කටයුතු කරගෙනයන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන. එත්ත අදමන්ඳවෙන්න පුුවන් ඒම දෙක් වෙච්ච හැටි අන්නට අපිගෙන මොවද කියමාර්ග කියක ත අපේ ගව ක්‍රියාමාර්ගත් තියෙන්ටෝ නීතිරීති මොද නීතිරීති කිසියම්කාරයක් ටු කිරීමේ දී කෙළලා යුතු හා නොකල යුතු දේ පිළිබඳව නිච්චිත විස්තර කිරීමට සකස් කරම් දර්ශනු ඒ කියන්නේ යම් දේවල් කරන්න ඕන යම් දේවල් කරන්නේ පා වැඩට එන්න ඕනාට එහමනම් කියන්න මගක්ද අට පස්සේ වැඩට එන්න එපා කියල න හතර හමාරට සේවෙන් ගෙදර යන්න පුළෝ එතකොට එක ආනිිත් ති න්නමකගද අතරටි සෙල්ල හතර හමාරටි සල් ගෙදර යන්න එපා කියන නේ නිවාඩු ගන්න නම් නිවාඩු හතර සිතකයි උරුම් අජේ සේවයකට කියනම අතලස් දෙකට වඩාවාටරම නෑ කියලා එ නීතිීති කියනමකද කිසියම් කාරකට කිරීමේදී කළ යුතුහ නොිතුදේ පිබඳව නිශ්චිතව විස්තර කරන දර්ශකය ත ව්‍යාපාරාතනලත් එහෙම නීතිරී ගොඩක්තියෙන යම්න අපිහිතමු අප ප්‍රධන කළමනාකරුගාවට යනවන ඉස්සෙල්ල ේකම්බිින් අවසරගඩුව ඒක ඉසල කියන නීතියක්ක් වසේ ස්ාපික කල තිය පුළුව. එ නැතුවේ කටඩාග කියන්න නෑ. ඒ වගේ අපි මුලදී නීතිරීතිගෙන දැනගණ්ඩඕන. ඉට පස්සේ වැඩට වැඩසටහනක් කියන්නමකත් වැඩසටහනක් කියන්නේ කිසියම් නිශ්චිත කාරයක් ඉතු කිරීමට අවශ්‍ය වන සම්පත් ඒවා යොදාගන්නා ආකාරය පිළිබඳ ප්‍රධානහා උපකොටස් වලට ෙදදා විස්තර කරන්න ඒකනමකත් වැඩසටහනක් කියන්නේ. කිසියම් කටයුත්තක් කිරීමද ඒ අප ප්‍රධාන කොටස් මේෝ ඒක උපකොටස් මේවා පැහැදිල් ලෙස බෙදාදක්වන සැලැස්මකර තමයි අපි ගැ වැඩ සටහනක් කියලා උපයමාර්ග උපයමාර්ග කියන මනොවද දැක්ම මෙහෙවර අරමුණ පරමාර්ත ළඟාකර ගැනීම සඳහා කළ යුත්තයෙකු මක්තු යන්න තමයි උපය මාර්ග කියලා කියන්නේ දැන් අපි කතා කර දැක්ම මෙහෙවර අරමුණු පරමාර්ථ ගැන හරියට දැක්ම කියන්නේ අප ගමනාන්තය වගේ අපි අන්තිමට යන්නේ කොහේද එහෙමනම් උපයි මාර්ගය කියන්නේ මේක යන්නෙකු මොකින්ද වාහනේ වගේක එ අපීටම කතරගමට යනෝගල් අතරගමට යනඕනම් අපි අන්න ඕන කාරකේද බස්සකේද වැෑන්නකීද කියන එක තීන්දු කරන්නේ උපා මාර්ගෝල්තම උපායි මාර්ගයන මේ වෙලා වැස්ස අරෙන් සුනාමියන එහනම් මේ ගාලුපාර යන්න හොඳනෑ එනම් වැෑන්නේකින් අනිපාය අන්න ඕනු අඒ වගේ එකක් කියන්නේ දැක්ම සාක්ෂාච් කර ගනිද්ද අරමුණු ඉටු කරගනිින්ද පරමාර් ඉටු කර ගනිද්දී ගත්ත යුතු කියා මාර්ගකද්ද කියලා දක්හොන එක තමයි උපාය මාර්ග කියලා කියන්න ව්‍යාප්පෘති මද ව්‍යාපෘතියක් කියන්නේ ව්‍යාපෘතියක් කියන්නේ කිසියම් විශේසිත වූ ගැටලුව නැත්තම් ප්‍රශ්නයක් තන් සියම් අවස්ථාවක් කරනින් සකසන ලද විශේසිත ඒකීය විසඳු ඒකන නිශ්චිත ආරම්භයක්ත් තියන නිශ්චිත අවසානයක් තියනු ඒවගේම කිසිම් ප්‍රශ්නයක් පැන්න ගෙන එනැත්තැන් ගැටලුවක් පෙන්න්න ගෙනු නැත්තන් සිම් අවස්ථාවක්යෙනු. ඒවගේ වෙලාවකද ඒ වෙනුවෙන්ම සකස් කරන වැඩ සටහනකට අපි කියන ව්‍යා්පෘතියක් කියලා. අපි හිතමු අප සලයේ පරිගනක දහයක් ඇවිල්ලා. ඒ දහය පුහුණු කරන ශිෂ්්‍ය ශිශ්‍යාව. ඒ සඳහා මාස තුනක වැඩසටහනක් අදන. ඒක ව්‍යාපෘතියක් වන්න පුළුව. මොක දඒක අවස්ථාවක් වෙනුවේ කරන්න. ගැටලුවක් තියන ගැටලුමකද පරිගණක දැනුම නොමැතිකම්. අන්නේකට සකස් කරන දේගට අපි කන ව්‍යාපෘතියක් කියලා. ඇතන් කිසියම් නිශ්චිත අවස්ථාවක්. පශනයක් ගැටලුවක් වෙනුවෙන් හදන විසඳුම තමයි ව්‍යාපෘතියක් කියල කියන්න දවෙලා ව්‍යාපෘති කර නොන කේවල ව්‍යාපති කරනවා සාමූන්ක ව්‍යාපෘතිකන එක නිසා ව්‍යාපෘතියක් කියන්නේ කදද කියෙලා හරීරදාන්නවා. කළමනා කරනදත් මේ ව්‍යාපෘති එනවා. ව්‍යාපාරෝල ්‍යාපෘති කියාත්මක වෙනවා. අලමනාකරු ත කලමනාකරු කියන්නේ කවු් කළමනාකරු කියන්නේ කියියාවලිය මෙහෙවන පුද්ජලයාට අපි කියන නම් කළමනා කරනාවලිය මෙහෙවන පුද්ගලයා කළමනාකරම එෙම නැත්තන් සංවිධානයක අරමුණුවලට ළඟාවීමට වගකීම ධරණ පුද්ගලයා නැත්තං අයිතිකරුවන්ගේ සම්පත්යිතිකරුවන්ගේ අරුණු ුතුු කරගැනීමට යොදන පුද්ලිගෙනවා කළමනාකරු කියලා කළමනාකරු කරුවන් තුට විධ වර්ගීන්නවා ආදුවර ප්‍රශ්නයක් තිය නොග හ එතකොට කළමනාකරු එවසාගේ කැටියින් හඳුුව වන්න පුුවන්ද ඔවුහොඳ ප්‍රශ්නයක් කළමනාකර යසායික කට හඳු වවන පුළුවන්ද. ලළමනාකරු යුසාක කැට හඳු වන්නන පුුවන් යන් අස්ථාවද මොකද කළමනාකරුම ව්‍යාපාරය අයිතිකරුවනම් ඔහු යවසායකි එකන්නේ යංකිසි අවධන මදදරලා අවස්ථාවක්දකලා ව්‍යාපාරය නිර්මාණය කරපු පුද්ජලේ කළමනාකර උත්වෙන වනම් ඔහු කළමනාකරුත්වෙනවාම වි්‍යසායකත් වෙනවා. එ නැහෙම නැතුව අපට කියන්න පුළුවන් කළමනාකරු වැටු පලබන ඔහු සේවකයෙක් අයිතිකරවාගේ අදහසටනුව කටයුතු කරඩඕන. ඒවගේ අවස්ථාවකද කළමනාකරු සේවකෙක් වෙන නිසා විවසායකයක් දෙන්නෙක් වෙනවා එක වසායකයා සම්පත් ජයොදල්ලා තමන්ම ව්‍යපාරයක් පවත්තගෙන නවන ඒක කළමනා කරන කටයුතු කරන්න ඕන වි්‍යසායකයක් කලමනාකරු දෙන්නම එක්කෙනෙක් වෙනවා. එහෙමනැත්තං එක් පුද්ජලේක්මු දල්ියෝ දල තව අන්්ඩායමට දෙනවනම් කළමනාගණ කටයුතු කරන්න ඒ වගේ අවස්ථාවකද අළමනාකරු අනිවාරෙන් සේවකෙක් වෙනවා දෙන්න වෙනවා. ජරමංහිතන පැහැදිලි ඇති. හරි අපි මීනකට බලමු කළමනාකරුවන් වර්ග කරන්නේ කොහොමති කියලා අළමනාකරු විවිධ වර්ගී කරයට ලක් කල් තියෙනවා ලලහිෙත් අධිකාරයනු වර්ග කල තියෙනවා. විශේත්ඥතාවයනුව වර්ග කල්ල තියනවා. ඒවගේම කටයුතුළු ස්වභාවයනුව වර්ග කල්ල තියෙනවා. මම හිතන්නේ කළමනාකරුව ඉන්නවා තමහර කල්මනාකරුවෝ යංකිිසි දෙයක් උනාට පස්ස තමයි කටයුත්ත කරන්නේ. අමහර කල්මනනාකරුව ඒකයි වවෙන්නට ඉස්සෙල දැකළ කනවා. පෙර කළමනාකරුවන් කියනවා අපි එහෙම ය කටයුත්ත දැකලා ඉස්සරහ දැකලා සෙල්ලඒ එක වලක්පවා ගන්න කට්ටියන්ට යංකිිසි දෙයක් වනාට පස්සේ කටයුතු කරනු කටියන්ට ප කියෙනවා පසු කළමනාකරුවන් කියල ඒවගේ මේ කළමනාකරුණු වර්ග කරන්න පුළුවන් බලතල හෙවත් අධිකාරයානුව එකනයා සංවිධාන ඉන්නේ මොන බලතල යටට තිෙද කියෙනෙක් එමන තවම් විසේ සඥතාවයානුව ඔුගේ දක්ෂතාමනවද අලවි කළමනාකරුවෙක් නම් අලවිකරණය පිළිබඳ දක්ෂයි මානව සම්පත් කළමකරුවෙක්න මානව සම්පත් කළමනා කරණය කරන්න දක්ස ඒය අනුව කළමනාකරුව වර්ග කරන්න පුළුවන් විශ සඥතාව අනු ඒවගේම කටයුතුවල ස්භාවය අනුවත් කළමනාකරූ වර්ග කරන්න පුළුවන්. මෙබලන්න මේක තමයි ඕනම සංවිධානයක ආයතනයක කළමනාකරුවූ ඉන්න පුළුවන් විදිිය. මට්ටම් තුනක්තියනවා ළමනා කරන මට්ටම් තුනක් තියනවා වදී හළ කළමනා කරන මට්ටම මධ්‍යම කළමනා කරන මට්ටම සහ පලමු නැත්තම් පහල කළමනා කරන මට්ටම. තොට ඉහළ කළමනා කරන මට්ටමේ ඉන්න පුළුවන් සභාපති අදට අධ්‍යයක්ක්ෂ ජනරාල් කොම සාරිස් වගේ නම්මුලින් හැඳින්වෙන්නේ ඉහළම කළමරන මට්ම න කට්ටිය. තොර ද්‍යමල මට්ටම තමයි. ඉහළ කළමනා කරනට යම්යන් තොරතුරු දෙන්නේ. ඉහළ කළමනාරනේ මධ්‍යම කළමනා කරනට නියෝග තමයි නිකුත් කරන්නේ. එතොරට පල්ලයා පලමු පෙලකළමනා කරන මට්ටම කියන්නේ. පහලමන්න කළමනාකරු ඒ ඇතමයි සේවකය සමග නිතර මෙහහිුම් කටයුතුවල ය දෙන්නේ මම හිතන්නේ අපේ කාලය ඉතාඉක්මින් ගෙවිල ගිහින් තියෙනවා අපි කළමනාකරණය හැඳින්වීම කළමනාකරණය පිළිබඳ මූලික සංකල්ප කළමනා කරන නිර්වචන ආදිය හැදෑරුව දැන යංකිසි කළමනා කරණය පිළිබඳව දැනුමක් ලැබෙන්න්නට ඇති එය ඔබගේ විභාග පටයුතු සඳහා ඔහල් කරගන්න කියලා ඉල්ලමින්. අද ඔබෙන් සමගන්නවා බසිියලු දෙනාටම ආයිපෝ.